ධනායකතුමනි මේ සිද්ධිය ඇහුවම මම ටිකක් කලබල වුණා. පස්සේ අපි මේ සිද්ධිය වෙච්ච එකේ වීඩියෝ එකකුත් දැක්කා. දැන් මේ වීඩියෝ එකේ තියෙනවා ඒ එන මෝටර්සයිකලේ නොම්බරය පැත්තේ ගහලා තියෙනවා හමුදා නොම්බරේ. පිටිපස්සෙත් ගහලා තියෙනවා. කොහම වුණත් මමත් අනුමත කරන්නේ ඒ වගේ ස්ථානයක් ඇතුළට අව්‍යාහුද අරගෙන හමුදා සබලෙක් එන එක. ආවද එව්වද කියන එක මට අදාළ නැහැ. ඒක ඔබතුමාලා පරීක්ෂණයක් කරන්න සාධාරණයි. ඒ අතරෙම ඒ පොලිස් නිලධාරියා පොලිස් නිලධාරීන්ට බලයක් තියෙනවා තමයි. නමුත් නිල ඇඳුමක් ඇඳපු මිනිහෙකුට ජනතාව ඉදිරියේ පහර දෙන එක මම තරයේ පිළිකුලෙන් හලා දකිනවා. ඒක මම අනිවාර්යෙන් කියනවා. හමුදාවෙක් කෙනෙක් පොලිස් නිලධාරියට ගැහුවා නම් ඒකටත් මම එතෙන්දි ගන්න ඒ ගුටි ගව් මිනිහේ පැත්ත. ඒකන්ද මම ඒක කියන අතරෙම මම තව එකක් මතක් කරන්න කොහොමද එතෙන්ට මෝටර් සයිකල් හතර ආපු එක මම අනුමත කරන්නේ නැහැ. මම අනුමත කරන්නේ නැහැ ජේ ශ්‍රීලදාරියෙක් කැඩියට ඒ වගේ ස්ථානයකට අවියාහුද අරගෙන ඇතුළට යන එක. කවුරු හරි අවියක් උදුරාගෙන එමුතුමා ආපහු ඒ පුද්ගලයාට වෙඩි තියන්නත් තිබුණා. ඒකන්ද ඒක අනුවණ ක්‍රියාවක් හැටියට මම දකින්නේ. නමුත් මෙහෙම දේවලුත් අතීතයේත් වෙලා තියෙනවා. අතීතේ වෙලා තිබෙනවා සමහර දවස්වල අපේ මෝටර් සයිකල් ගිහිල්ලා සෙබළු පැදගෙන ගිහිල්ලා එල්ටීටී පැත්තට ගිහිල්ලා එල්ටීටීකෙන් අල්ලගෙන මරපු අවස්ථාත් තියෙනවා. ඉතින් ව්‍යාකූල තත්වයකදී මේ සෙබළු අටපාස් වෙච්ච කට්ටිය මේගොල්ලෝ සමහරලාට කලබල වෙලා නොඑක් දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ නොඑක් නොඑක් අංශ මේකේ තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම ස්වාධීන පරීක්ෂණයක් කරලා පක්ෂපාතී නැතිව හමුදා සෙබළ වැඩි නම් හමුදාපති ඒකට ක්‍රියා කරන්න ඕනේ. පොලිස් නිලධාරියා වැඩි නම් පොලිස්පති අනිවාර්යෙන් ක්‍රියා කරන්න ඕනේ.